දූෂණය වංචාව නාස්තිය ආක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 585 වැනි ටෙලිවැකිය ඊයේ අපලියු වතුකරේ දෙමළ ජනතාවගේ සැපවත් ජීවිත ගැන සැපවත් ජීවිත ගැන ලැබුණු ප්‍රතිචාර එමටයි අවුරුදු 200ක් පුරා රවටනු ලැබූ සූරා කණු ලැබූ වතුකරේ ජනතාව ගැන ලියු ටෙලිවැකිය දෙමළ බසින් පරිවර්තනය කරන්නට කියලත් ඊයේ රාත්‍රියේ පුරාම ඉල්ලීම් ගණනාවක්ම ලැබුණා. ඒ ගැනත් සලකා බලමින් ඉන්නවා. ඇත්තටම ඒ අතර ලැබුණු තවත් ඉල්ලීමක් උනේ කොළඹ. ඔව් ඒ කියන්නේ මේ රටේ අගනගරේ ආන්ගේ අගනගරේ පැල්පත් ජීවිත ගැනත් ලියන්නට කියලයි. විශේෂයෙන්ම වතුකර ජනතාවට එදා සුදු ආණ්ඩුව සැලකුවේ කරත්තයක අදින ගවයන්ට සලකන ආකාරයට. අපේ ගමේ භාෂාවෙන් කියනවා නම් කරත්තේ බැඳපු ගොනෙකුට හරකෙකුට සලකන ආකාරයට තමයි එදා සුදු ආණ්ඩුව මේ වතුකරේ ජනතාවට සැලකුවේ. මොකද කරත්ත අදින ගවයට තනකොළයි පුන්නක්කුයි වතුරයි හැරෙන්න වෙන දේවල් අවශ්‍ය වෙන්නේ නැහනේ නේද? ආ කරත්තය ඇදලා අහවර වුණාම රැට ගාල් කරනවා. ආයේ ගවයට සැපට නිදාගන්න පහසුකම් දෙන්නේ නැණි. ආන් ඒ විදිහට තමයි එදා සුදු ජාතිකයින් වතුකරේ ජනතාවට සැලකුවේ. අධ්‍යාපනය දුන්නෙම නැහැ. මිනිස්සුයෙකුට වගේ නිදාගන්න පහසුකම් දුන්නේ නැහැ. හැබැයි මේ වතුකරේ ජනතාව තමයි දළ දේශීය නිෂ්පාදනයට ඉතා ඉහළම දායකත්වේ ලබා දෙන්නේ. නමුත් මෙතරම් පහත් ජීවිතයක් උරුම කරලා දීම විශේෂයෙන් මේ දළ දේශීය නිෂ්පාදනයට උන් දක්වන දායකත්වයත් එක්ක මෙතරම් පහත් ජීවිතයක් උරුම කරලා දීම ඇත්තටම සාප ලබන අපරාධයක් ලෙස හඳුන්වන්නටම පුළුවන්. හොඳේ ඔව් සාප ලබන අපරාධයක්. හරිය විශේෂයෙන් 1948 නිදහසින් පසුව මේ රටේ පාලකීන් හරි සමහර කළු සුද්දෝ ඡන්දය ගත්තා රජ වුණා උන්දලා සැප වින්දා මිසක් මේ ජනතාවට කරපු මහලු කුසෙතක් නෑ. හොඳේ ඔව් විශේෂයෙන් අපේ රටේ ජන සමාජයේ ඔබ දන්නවා කොටස් තුනකට වෙන් කරන්නට පුළුවන් කියලා. ග්‍රාමීය නාගරික හා වතු ලෙස නේද? ග්‍රාමීය නාගරික හා වතු ලෙස. මේ ජන සමාජයේ කොටස් තුනෙන් අදටත් අවම පහසුකම්, අවම අධ්‍යාපනයක් අඩුම ජීවන තත්ත්වයක් තියෙන්නේ වතුකරේ ජනතාවට. ඒක අමතක කරන්න එපා. මේ වතු ජනතාවගේ පවුලේ ආදායම් ඉතාම අඩුයි. පවුලේ සමාජිකින් සංඛ්‍යාව වැඩි. එනිසා දරුවන්ගේ අධ්‍යාපනය බිඳ වැටිලා තියෙන්නේ. විශේෂයෙන් වතුකරේ ජනතාවගේ සෞඛ්‍ය සහ අනිකුත් සුබ සාධනයත් ඇත්තේ ඉතාම පහත් මට්ටමක. හොඳේ ඔය 2015 ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ සංගණනයක් තියෙනවා. ආන් ඒකට අනුව වතු ජනතාවගේ සාක්ෂරතාවය පිළිබඳව ඔබට දල අවබෝධයක් ලබා ගන්නට පුළුවන්. හොඳේ ශ්‍රී ලාංකිකයින්ගේ සමස්තයක් ලෙස මුළු රටේම සාක්ෂරතා අනුපාතය 95.7% කියලා සඳහන් වෙනවා 2015. හොඳේ ඊට පස්සේ නාගරික ජනතාවගේ සාක්ෂරතා අනුපාතය නාගරික ඒ අයගේ සාක්ෂරතා අනුපාතය 97.7%. ග්‍රාමීය ජනතාවගේ සාක්ෂරතා අනුපාතය 95.7%. වතු ජනතාවගේ සාක්ෂරතා අනුපාතය 86.1%. මේ සංඛ්‍යා ලේඛන වලින් පේන්නේ වතුකරේ ජනතාවගේ අධ්‍යාපනයේ ඉතා පසුගාමි බව නේද? විශේෂයෙන් අම්මලා විදේශගත වෙනවා. සමහර තාත්තලා මත්පැනට ඇබ්බැහි වෙලා. එනිසා වතු දරුවන්ගේ අධ්‍යාපනයේ විතරක් නෙමෙයි සමස්ත ජීවිතයේම බිඳ වැටි ඇති ආකාරය දක්නට පුළුවන්. සමස්ත ජීවිතයේම බිඳ වැටි ඇති ආකාරය. හොඳේ මේ වතු ආශ්‍රිතව සිදු කළ සමීක්ෂණ ගණනාවකින්ම හෙළුණේ දරුවන්ගේ අධ්‍යාපනය සාර්ථක නොවීමට ප්‍රධානතම හේතුව පවුලේ ආදායම බව. දරුවන්ගේ අධ්‍යාපනයේ බිඳ වැටීමට හේතුව පවුලේ ආදායම ඉතා බරපතල ලෙස බලපාලා තියෙනවා කියලා සමීක්ෂණ ගණනාවකින් හෙළි වෙලා තියෙනවා. ආන්න ඒ වැටුප් විෂමතාවයේ ඒ කියන්නේ ආන්ගේ අඩු ආදායමත් එක්කෙන වැටුප් විෂමතාවයේ
ජනතාවේ තමයි මේ තාක් මැතිවරණ ඉතිහාසයේ පුරාම කැරට් අල ලෙස මේ ජනතාවට දික් කරලා ඡන්දය අරගත්තේ. මෙවර මහ මැතිවරණයේදීත් ඔය වැඩි වැටුප් කැරට් අලේ ඔය දෙමළ නායකින් මේ ජනතාවට දෙනවා දෙනවාමයි 1700 වගේ. හොඳේ ඊට පස්සේ ඡන්දේ aran දිනලා මිනිහා බලයේ තියෙන පක්ෂයේ පැත්තට එකතු වෙනවා. ඊට පස්සේ ඇමතිකමක් නියෝජ්‍ය ඇමතිකමක් ගන්නවා. කොළඹින් නිල නිවසක් ලැබෙනවා. ආරක්ෂක දැසි දැස්සන් ලැබෙනවා. මේ පාරනම් ඒ ටික වෙන එකක් නෑ වගේ. හොඳේ ඒ දෙමළ මැති ඇමත්තන්ලා සිංහල නායකයොත් එක්ක රැට සෞදිය පුරනවා. අර යාපනයේ දෙමළ නායකයොත් අපේ මේ කොළඹ උන්දලත් එක්ක රැට සෞදිය පුරනවා. දවල්ට ගිහිල්ලා ඒකක් කියනවා. හරිනේ සැප ජීවිත මේ අය ගත කරනවා. හරිද? ඒ අය සැප ජීවිත ගත කරන ගමන් වතු ජනතාවට සැප ජීවිත දෙනවා කියනවා. දෙනවා. හොඳේ දෙන්නේ නැහැ දෙනවා කියනවා. දුන්න ජීවිතයක් නැහැ. ඔය අද හදලා තියෙන සමහර වතු ගෙවල් තියෙනවානේ වතු නිවාස. ආන් ඒවල වේගය අරන් බලපුවාම, ඒ කියන්නේ ගෙවල් හැදීගෙන ගිය වේගය අරන් බලපුවාම මේ රටේ වතු ජනතාවට ඔය වේගෙන් ගෙවල් හදලා ඉවර වෙන්න නම් තව අවුරුදු 175ක් විතර යනවා. හොඳේ. ඔව් 175 200ක් විතර යයි. ඒ කියන්නේ තව අවුරුදු 200කට කිට්ටු කාලයක් ඔය දුකම විඳින්නට වෙනවා මේ යන විදිහට ගියොත්. හරිය? මෙන්න මේ ටික හිතන්න. මොන ආණ්ඩුව බලයට පත් වුණත් වතුකරයට ඇමතිකමක් සහ රාජ්‍ය නියෝජ්‍ය ඇමතිකම් දීලා තියෙනවමයි. හරිද? දීලා තියෙනවමයි. හැම ආණ්ඩුවක් යටතේම ඔබේ දෙමළ නායකයෝ මැති ඇමතිකම් දරලා තියෙනවා. ওই වතුකරයට ඇමතිකම් ලැබුණු ප්‍රමාණයට ඔබට මොනවද ලැබුණේ කියලා කල්පනා කරලා බලන්න. හරිද? ඔබපත් කරපු නායකින්ට මැති ඇමතිකම් ලැබුණු ප්‍රමාණයට ඔබට මොනවද ලැබුණේ කියලා කල්පනා කරලා බලන්න. හොඳේ. එදා බ්‍රිතාන්‍ය ජාතිකයින් වතු කම්කරුවන්ට වරද්දන්නේ නැතුව අර මේ ක්වීනීන් කියන පෙත්ත දුන්නා. එයයි දන්නවද? මැලේරියාවට ගොදුරු වෙලා මැරේ කියන බයට. හොඳේ. මිය ගියොත් ආයේ ලොකු වියදමක් දරලා ඉන්දියාවෙන් වතු කම්කරුවෙක් ගේන්න වෙනවනේ. ඕ අදත් ඒ වගේමයි. හරිද? අවම වැටුපක් ලැබෙන්නේ. විශ්‍රාම වැටුප් නැහැ. මෙඩිකල් ඉන්ෂුරන්ස් නැහැ. අසනීප වුණොත් ළඟම ඉස්පිරිතාලෙට ගියාම එදාට පඩිත් නැහැ. පඩි නැහැ කියන්නේ හවසට කන්ටත් නැහැ කියන එක. හරිද? අවුරුදු 200කට පෙර කාපු පාම්පිටි රොටියමයි අදත් කන්නේ. හරිද? මේ වගේමයි කොළඹ වතුවල ජනතාවගේ ජීවිතත්. කොළඹ වතුවල ජනතාවගේ ජීවිතත් ජනාධිපතිලා අගමැතිලා එමටයි. මේ කොළඹින් ඈ මේ වතු ජනතාව කොළඹ වතු ජනතාව ඡන්දේ දීලා පත් කරපු ජනාධිපතිලා අගමැතිලා එමටයි. ජේ.ආර්. ලා, රණසිංහ ප්‍රේමදාසලා, රනිල් වික්‍රමසිංහ හත් වතාවක් විතර, දිනේෂ් ගුණවර්ධනලා ජනපති අගමැතිකම් දරපු මේ අගනගරයේ වතු ජීවිත ගැන හෙට ටෙලිවැකියෙන් ලියනවා. හොඳේ. හෙට ටෙලිවැකියෙන් ලියනවා. මේ දේශපාලනඥයින් ඔවුන්ගේ සුර සැප සඳහා රවටනු ලැබූ සූරාකනු ලැබූ රටක අපි තාමත් ජීවත් වෙන බව පමණක් මතක තියාගමු කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා.